ඉතින් අයිබෝන් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ තියෙන ටී-ෂර්ට් යාන් හැමෝ මහනව කොහොමද ගන්නේ කොතනින්ද ගන්නේ කියලා. මේවා මේ තියෙන කිලෝ ගානට ගනිපු ටී-ෂර්ට් යාන් බුක් ෂොප් එකකින්. සුපිරි වෙළඳ සැල්වල පිටරටින් ආනයනය කරන ලද නූල් බෝල තියෙනවා. ප්‍රමිතියකට අනුව සකසපු ඒවා. ඉතින් ඒවා මිලෙන් අධිකයි ඇත්තටම. ඉතින් මේ නූල් බෝල කිලෝ ගානට කිලෝ එකක් 150කට වගේ තමයි කලින් තිබ්බේ. නමුත් දැන් කිලෝ එකක් 220ට වගේ තමයි ගන්න තියෙන්නේ. අපි ගොඩක් ගන්නව නම් අඩු කරලා ගන්න පුළුවන්. ඉතින් බුක් ෂොප් එකක එළිය දාලා තිබුණු නූල් බෝල ටිකක් තමයි මේ මම වීඩියෝ කරගත්තේ ඔයාලට පෙන්වන්න කියලා. ඉතින් ලංකාවේ ගාමන් ෆැක්ටරි හරහා තමයි මේ නූල් බෝල වෙළඳ පොළට එන්නේ. ඉතින් අඩු මුදලකට අපි මේ නූල් බෝල මිලදී අරගෙන මේ කාලයටත් උචිත වෙන විදියට අපේ නිර්මාණ හදාගනිමු. ස්වයන් රැකියාවක් විදියටත් ඇත්තටම ලාභ ලබන්න පුළුවන් හොඳ රැකියා අවස්ථාවක්. ඉතින් අද මම කියලා දෙන්නේ මේ ගනිපු නූල් බෝලයකින් කොහොමද බෑගයක් නිර්මාණය කරගන්නේ කියලා. මේ බෑගය ඉතාම ලේසි බෑගයක්. අමාරු ගෙතුම් මොනවත් නැහැ. ගෙතුම් වැඩ දන්න නොදන්න ඕන කෙනෙකුට මේ බෑගය ගොතන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ බෑගය ගොතාගන්නේ කියලා. මේ තියෙන්නේ මම ගොතන්න ගනිපු නූල් බෝලේ. මේ නූල් බෝලේ බරින් අඩුයි. ගොඩක් නූල් තියෙනවා. මේ නූල ඇදෙන්නේ නැහැ. ටී-ෂර්ට් යාන් සාමාන්‍යයෙන් ඇදෙන නූලනේ. මේ නූල ඇදෙන්නේ නැහැ. නමුත් ටී-ෂර්ට් යාන් වර්ගයක් තමයි. මේ තියෙන්නේ ඇදෙන නූල. මේ නූල් බෝලේ බරින් වැඩි. නමුත් ඕනම නූලකින් ගොතන්න පුළුවන්. තව ෂේඩඩ් නූල් වර්ග, එතකොට මීට වඩා නූල මහත එක, නූල හීනි විදියට ගොඩක් නූල් වර්ග තියෙනවා. ඉතින් තමන්ට ගොතන්න පහසු විදියට නූල් වර්ග තෝරලා ගන්න. ඉතින් යමු අපි වීඩියෝ එකට. මුලින්ම ඔයා මේ විදියට දංවැල් ගොතා ගන්න ඕනේ. දංවැල් 30ක් ගොතා ගන්න ඕනේ. දංවැල් 30ක් ගොතාගත්තට පස්සේ මේ විදියට පළවෙනි දංවැල් පුරුකෙන් ආපස්සට අපි භාග පිරවුම් ගොතාගෙන යන්න ඕනේ. හැම දංවැල් පුරුකකටම දිගටම භාග පිරවුම් ගොතාගෙන යන්න. මේ තියෙන්නේ එහෙම ගොතාගත්තට පස්සේ පේන විදිය. හැම පිරවුමක්ම එක සමානව තියාගන්න ඕනේ. මේ විදියට අපි ඒ කොටසේ අවසාන දංවැල් පුරුකටත් භාග පිරවුමක් දාගනිමු. ඊට පස්සේ අපි දංවැල් 3ක් ගොතලා මේ පිරවුම අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ විදිහට අනිත් පැත්ත හරවලා ආපස්සට ආයි සම්පූර්ණ පිරවුම් දාගෙන යන්න ඕනේ.
ඊට පස්සේ ගොතල ඉවරුණාම මෙන්න මේ වගේ පෙනුමක් තමයි එන්නේ. වෙන රටාවන් මුකුත් නැහැ. මේ විදිහට භාග පිරවුම් සහ සම්පූර්ණ පිරවුම් විතරයි ගොතන්න තියෙන්නේ මාරු කර කර. ඊළඟට දංවැල් මුකුත් දාන්නේ නැහැ අනිත් පැත්ත හරවලා. මේ විදිහට අපි මුලින්ම ගෙතුව භාග පිරවුම මෙතන ඉඳලා ආපස්සට ගොතාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට පිරවුමක් සහ භාග පිරුමක් විදියට මාරු කරමින් දිගටම ගොතාගෙන යන්න. මේ තියෙන්නේ ගොතල ඉවරුණාට පස්සේ පේලි 12ක් තියෙනවා. භාග පිරවුම් 6යි පිරවුම් 6යි විදියට පේලි 12ක් ගොතල තියෙනවා. ඉතින් ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදියට දෙකට නවාගෙන මෙතන තුන් පැත්තක් තියෙනවා. ඒකෙන් දෙපැත්තක් අපි ගොතා ගන්න ඕනේ. ඉතාම සරල හරිම ලේසි බෑගයක් මට කියලා දෙන්න ඕන උනේ ගෙතුම් වලට ආපු අලුත් අයට ලේසියෙන්ම ගොතා ගන්න විදියේ බෑගයක් කියලා දෙන්නයි. ඉතින් මේ ඒ නිර්මාණය මේ විදියට අපි දෙපැත්තක් ගොතා ගන්න ඕනේ. ඒ ගොතන විදියත් හරිම ලේසියි. ඔයාලා ගෙතුම් වල මේ විදියට නූල ඉතුරු වෙලා ඇති එතනින් පටන් ගන්න. මගේ ගෙතුමේ නූල ඉවරුණු නිසා මම මෙතන අලුතෙන් නූලක් ජොයින් කරගන්නවා. මේ විදියට නූල තදින් ගැටයක් දාලා එකතු කරගෙන දෙපැත්තට සමාන්තරව ගෙතුම් යන විදියට සම්බන්ධ කරගන්න. මං හිතන්නේ පැහැදිලි ඇති. මේ විදියට දෙපැත්තෙම දෙතුන් සමාන්තරව තියාගෙන දිගටම ගොතාගෙන යන්න.
ඔන්න දැන් ගොතලා ඉවරයි. මේ අවසාන මුල්ලත් අපි සම්පූර්ණ කරගනිමු. කිසිම වෙලාවක මේ නූල් කොන් මතු පිටට පේන විදියට තියන්න එපා. මේ විදියට නූල් අතර සංගවල ඉදිකටුවකින් මහගන්න. දැන් මේ විදිය තමයි අපේ බෑග් එක පේන්නේ. ඔයාගේ ෆෝන් එක, එතකොට ඔයාගේ පර්ස් එක විතරක් වගේ දාගෙන පුළුවන් පොඩි ප්‍රමාණයේ බෑගයක් තමයි මේ ගෙතුවේ. දැන් අපි බෑගයට බෙල්ට් එක ගොතාගමු. මේ විදියට මීටර 3ක් විතර දෙපට නූල් ටික අරගන්න දිගට. මේ මම කලින් වීඩියෝ එකේ කියලා දුන්න බෑග් බෙල්ට් එකමයි. ඒ නිසා මේක හැමෝම දන්නවා. දැන් ගොතන්න. මේ විදිහ සරල බෙල්ට් එකක් අපි දාගනිමු. අලුත් අයට ගොඩක් පහසුයි මේක. මේ විදිහට නූල් පටවල් දෙකෙන් එක නූලක් කටුවේ පටලවන්නත්, අනිත් නූල අතේ දවටගෙන මේ විදිහට කොපු වලින් පන්නන්නත් තමයි තියෙන්නේ. ඇත්තටම ගෙතුම් වර්ග ගොඩාක් තියෙනවා. මේ හරිම සරල ගෙතුම් වර්ග. ඕනම ගෙතුමක් ගොතන්න ලේසි. කටුව නූල අතට හසුරුවන්න හොඳට පුරුදු වුණාට පස්සේ අපි ඉදිරියේදී විවිධ මෝස්තර වලින් බෑග් වර්ග ගොතමු. දැනට මේ තියෙන්නේ පිරවුම් සහ භාග පිරවුම් විතරයි මම මේ ගෙතුමට අරගත්තේ. මේ විදියට බෑග් බෙල්ට් එක තමන්ට අවශ්‍ය දිග ප්‍රමාණ අරගෙන ගොතා ගන්න ඕනේ. ඔන්න බෙල්ට් එකත් ගොතලා ඉවරයි. ඊළඟට අපි බෑගයට බටන් එකක් අල්ලගනිමු. ෂිපර් අල්ලන පහසු අයට ෂිපර් අල්ලුවත් ගැටලුවක් නැහැ. මේ විදියට බටන් එකේ රඳව ගන්න අපි පොඩි දංවැල් කිහිපයකුත් ගොතා ගනිමු. ඉතින් ඔන්න බෑග් එක ගොතල ඉවරයි. වීඩියෝ එක අවසන් කරන්නත් වෙලාව ඇවිල්ලා. මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න, මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තව කෙනෙක් එක්ක දැනුම බෙදා ගන්න. ඔයාලගේ අදහස් වලින් තමයි මම මේ ගමන යන්නේ. මොකද මම චැනල් එක ගැන ගොඩක් අය දැනුවත් කරලා නැහැ. ඉතින් රැඳිලා හිටියට ස්තුතියි. ආයි හැමෝම අලුත් වීඩියෝ එකකින් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි හැමෝටම.